මම හිතනවා මේ වෙලාවේ අනුර වගේ කෙනෙකුට තමයි මේ රට ඇත්තටම හදන්න හරි ගොඩ දාන්න හරි පුළුවන් එකම එකනෙක්. ඔබ මෙවර ලංකාවට ආවෙම මේ දේශපාලනය නිසාමද නැත්නම් මේ මැතිවරණය නිසාමද? අනිවාර්යයෙන්ම මේ පාර ජනාධිපතිවරණයේදී මම සහය දක්වන්නේ NPP. NPP. ඔව්, හැබැයි මම NPP සමාජිකයෙක්වත් මේ පක්ෂය ඔළුවේ තියාගෙන යන කෙනෙක්වත් නෙවෙයි. මම හිතන්නේ ඕස්ට්‍රේලියාවේ NPP එක තමයි ඇක්ටිව්ම NP අවුට් ලංකාවෙන් පිට ගත්තොත් ඔස්ට්‍රේලියා NPP එක සෑහෙන ඇක්ටිව්. මම අනුරගේ දැක්ක ලොක් හොඳම ක්වලිටියක් තමයි මේ මනුස්සෝ කොච්චර එන්කරේජ් කරනවාද මේ බිස්නස් කරන අපිව ලංකාවේ ඇවිල්ලා ඉන්වෙස්ට් කරන්න. එන ජනාධිපතිවරණයේදී ඡන්දය පාවිච්චි කරනත් ලංකාවට ඕන ඒවිද? දැනටමත් ඇවිල්ලා ඉන්නේ ගොඩක් අය. ගොඩක් අය එනවා මම හිතන 17 වගේ තමයි. මම ඉන්වෙස්ට් කෙනෙක් හිටියට මම රටකට යනවා නම් මම දකිනවා නම් ඒ රටේ ඉන්න ඇමතිලාට මේ හරිය මේ අගමැතිට හරිය මේ STF වට කරගෙන බෑකප් වෙහිකල්ස් දාගෙන යනවා නම් මම මේ රටට ඉන්වෙස්ට් කරන්න එයිද? මටත් බයයිනේ. ඉන්න පොලිටිෂියන්ටම සෙකියුරිටි නැත්තම් අපි වගේ මේ මේ අවුට්සයිඩර් කෙනෙකුට කොහෙන්ද අපිට සෙකියුරිටි තියෙන්නේ? මම හිතන්නේ ඒක මොන ප්‍රොටෝකෝල් තිබ්බත් මම හිතන්නේ ඒ වගේ දේවල් අනිවාර්යයෙන්ම වෙනස් වී ඇති. දේශපාලඥයින් ව්‍යාපාරිකයන් විශේෂයෙන්ම අපි රටේ පුරවැසියන් සමගින් කරන විශේෂ හරි ටීවී වැඩසටහන ඉලක්ක කරගන්න එළඹෙන ජනාධිපතිවරණය තව දවස් කිහිපයයි තිබෙන ජනාධිපතිවරණය පවත්වන්නේ. ඉතින් අද දවසෙත් මේ විශේෂ වැඩසටහනට අපි ආරම්භ කරා ව්‍යාපාරිකයෙක්. හැබැයි ඔහු ව්‍යාපාරිකයෙක් වෙන්නේ ලංකාවේ නෙමෙයි, ලංකාවෙන් පිට ඕස්ට්‍රේලියාවේ. විශේෂම ශ්‍රී ලාංකිකයන් ගත්තම වැඩිම පිරිසක් ජීවත් වෙනවා මෙල්බර්න් නගරයේ, මෙල්බර්න් නුවරින්. මෙල්බර්න් වල අතර වසර ගණනක ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙක් ඉදිරියෙන් ඉන්න මනෝ අමුණුගම. අයිබුවන්. අයිබුවන්. හරි, ව්‍යාපාරිකයට ගත්තොත් ඔබ ව්‍යාපාරිකයෙක් හැටියට ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙක් හැට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ඔබ කොයිතරම් සාර්ථක ව්‍යාපාරිකයෙක්ද? ලහිරුම් දැන් මගේ ව්‍යාපාර කොයිතරම් විශාලත්වයක් තිබෙනවද? ඔව් ලහිරුම්, දැන් මගේ බිස්නස් හිස්ටරි එක ගත්තොත් අවුරුදු 23ක් වෙනවා ඕස්ට්‍රේලියාවේ. දැන් ඕස්ට්‍රේලියාවේ නිව්සීලන්ඩේ දෙකම තියෙනවා. ඒ අතර රෙජිස්ටර්ඩ් බිස්නසස් ගත්තොත් 4ක් තියෙනවා. කියන්නේ ඒ මින් ප්‍රොපර්ටි මේන්ටනන්ස්, මේ ට්‍රැවල්ස්, ලෑන්ඩ්ස්කේපින් ඇන් ඉන්ජිනියරින් සහ මේ ඉම්පෝර්ට්ස් ඇන් එක්ස්පෝර්ට්ස්. ඒවා තමයි රෙජිස්ටර්ඩ් අපේ බිස්නසස් දැන් ඕස්ට්‍රේලියාවේ තියෙන්නේ. එතකොට විශාලත්වයේ ගත්තොත් අපි මම දන්නේ ඒක කම්පෙයා කරන්න කොහොමද කියලා. නමුත් ස්ටාෆ් ස්ට්‍රෙන්ත් එක ගත්තොත් 150 ස්ටාෆ් ඉන්නවා. කියන්නේ ඩිරෙක්ට් මේ කොන්ට්‍රැක්ටර්ස්ලා මයි දැන් මෝර් දැන් 150 ඉන්නවා. සාමාන්‍ය මාත්ලි රෙවෙනු එක, අවුරුදු රෙවෙනු එක සාමාන්‍ය අපි වැටෙන්නේ මීඩියම් ස්කේල් බිස්නසස් වලට. හේ මීඩියම් ස්කේල් බිස්නසස් කියනකොට රෙවෙනු එක තියෙන්න ඕනේ 1 million to 199 million. The staff එක ඉන්නෝනේ 100 to 199. ඒ විදිහ තමයි ඕස්ට්‍රේලියාවේ කැටගරයිස් කරලා තියෙන්නේ. ඒකට අපේ කම්පැනි එක කැටගරයිස් වෙලා තියෙන්නේ මේ මීඩියම් බිස්නස් හැටියට. හරි, දැන් ජනාධිපතිවරණ දවස් කිහිපයක් තිබෙන්නේ. ප්‍රධාන අපේක්ෂකයන් ඉන්නවා 4 දෙනෙක්, සමස්ත අපේක්ෂකයන් 39 දෙනෙක්. අපිට පේනවා වර්තමාන ජනාධිපතිවරයා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, NPP ගේ අනුර කුමාර දිසානායක, නාමල් රාජපක්ෂ ඉන්නවා. ඔබ මෙවර ජනාධිපතිවරණයේදී කාටද සහයෝගය දක්වන්නේ? මේ පාර ජනාධිපතිවරණයේදී මම සහය දක්වන්නේ NPP. NPP. ඔව්, හැබැයි මම NPP සමාජිකයෙක්වත් මේ පක්ෂය ඔළුවේ තියාගෙන යන කෙනෙක්වත් නෙවෙයි. නමුත් මට තියෙන පොලිටිකල් මේ නොලෙජ් එක අනුව ලංකාවේ මම හිතන්නේ මම විතරක් නෙවෙයි කවුරුත් ගොඩක් දෙනෙක් සහයෝගය දෙන්න. මම ගත්තදී මම සහයෝගය දක්වන්නේ NPP අනිවාර්යයෙන්ම. ඔබ මෙවර ලංකාවට ආවෙම මේ දේශපාලනය නිසාමද නැත්නම් මේ මැතිවරණය නිසාමද? අනිවාර්යයෙන්ම. ඇයි ඔබ අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය විශ්වාස කරන්නේ? අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය විශ්වාස කරන්නේ මම හිතනවා මේ වෙලාවේ අනුර වගේ කෙනෙකුට තමයි මේ රට ඇත්තටම හදන්න හරි ගොඩ දාන්න හරි පුළුවන් එකම එකන. ඒකට හේතු කීපයක් තියෙනවා. මම එක හේතුවක් කියන්නම්. මේ දැන් පහුගිය අවුරුදු 23ටම මම දැකලා තියෙනවා අනන්ත
ලංකාවේ පොලිටිෂන්ස්ල ඔස්ට්‍රේලියාවට එනවා. සමහරක් අය අපි එනවා දන්නේ නැහැ, යනවා දන්නේ නැහැ. සමහරක් අය මේ ආව කියලා දන්නේ රට ඇතුලේ මොන හරි ප්‍රශ්නයක් ඇති කරලා ඒක අපි පත්තරෙන් තමයි දකින්නේ. මෙහෙම පොලිටිෂන් කෙනෙක් ඇවිල්ලා ගිහිල්ලා තියෙනවා. ඇවිල්ලා ගියාට පස්සේ. නමුත් අනුර තාවනේ ඔස්ට්‍රේලියාවට. අනුර එන්නේ ඉස්සෙල්ලා මේ අපිව කියන්නේ ස්මෝල් ඇන්ඩ් මීඩියම් බිස්නස්ස් කරන අපි වගේ අයව කන්ටැක්ට් කරුවා. කන්ටැක්ට් කරලා Zoom meetings මම හිතන්නේ දෙකක් හරි තුනක් හරි තිබ්බා එන්නේ ඉස්සෙල්ලා. ප්‍රශ්න ඇහුවා, අපි කරන ව්‍යාපාර ගැන ඇහුවා, මේ ඇයි අපි ඉන්වෙස්ට් කරන්නේ නැත්තේ ලංකාවේ ඇවිල්ලා, ඒ ප්‍රශ්න ඇහුවා. ඊට පස්සේ ආවට පස්සේ මේ වික්ටෝරියා තමයි මම හිතන්නේ ඉස්සෙල්ලාම ආවේ. ඔය වික්ටෝරියා ආවේ ඉස්සෙල්ලාම. සම්පූර්ණ එක දවසක් වෙන් කෙරුවා අපි ව්‍යාපාරිකයන් හම්බෙන්න. අපි ව්‍යාපාරේ ඇවිල්ලා යා මේ අපි බිස්නස්ස් ඇවිල්ලා විසිට් කෙරුවා. එතනදී මම අනුරගේ දැක්ක ලුක් හොඳම ක්වලිටියක් තමයි මේ මොනසම් කොච්චර එන්කරේජ් කරනවාද මේ බිස්නස් කරන අපිව ලංකාවේට ඇවිල්ලා ඉන්වෙස්ට් කරන්න. ඔබට මේ වෙනකොට ඔබ ලංකාවට ආයෝජනය කරලා තිබෙනවද? මේ වෙනකොට අපි දැනට කරන්නේ අපි ලංකාවෙන් ඉම්පෝට් කරලා තියෙනවා. අපි ඕගනික් කොෆි, බ්ලැක් ටී මේ ඉම්පෝට් කරනවා. ඕගනික් කොෆි දැනටත් කරනවා. ඉදිරියේදී අපි කරන්න බලාපොරොත්තු වෙනවා රෙඩිමේඩ් ගාමන්ට්ස් ඇන් තව කීපයක්. හරි, මගේ ප්‍රශ්න තමයි ඔබ දැන් ඔබ ව්‍යාපාරිකෙක් වෙන ඔස්ට්‍රේලියාවේ. එතකොට ලංකාවට මුදල් ආයෝජනය කරනවා නම් ඉදිරියේදී ඉන්වෙස්ට කෙනෙක් හැටියට ආයෝජකෙක් හැටියට ඔබ මොනවද බලාපොරොත්තු වෙන්නේ? අපි කියමු යම් මේකෙන් අනුරකුමාර් සානායක රටේ ඊළඟ ජනාධිපතිවරයාට පත් වෙනවා නම් ඔබ මොනවද ඔහුගෙන් බලාපොරොත්තු වෙන්නේ? ඕනම ඉන්වෙස්ටර් කෙනෙක් බලාපොරොත්තු වෙන පළවෙනි දේ තමයි ලෝ ඇන් ඕඩර්. රටක ඉන්වෙස්ටර් කෙනෙක් ඉන්දිස්සලා බලන පළවෙනි එක තමයි මේ රටේ හරි නීතියක් තියෙනවද, නීතිය කාටත් එකයිද. ඒක පොලිටිෂියන්ස්ට වෙන්න පුළුවන්, ඊට පස්සේ ඇමතිලාට වෙන්න පුළුවන්, ප්‍රයිම මිනිස්ටර්ට වෙන්න පුළුවන්, හැමෝටම එකම නීතියක් තියෙනවනේ. ඔය ලෝ ඇන් ඕඩර් රටක ඉස්ටැබ්ලිෂ් වෙලා නැත්නම් මම හිතන්නේ කිසිම මේ ඉන්වෙස්ටර් කෙනෙක් ඉන්වෙස්ට් කරන්න කියලා එක නම්බර් 1. අනිත් එක නම්බර් 2 ඇවිල්ලා මේ ඊසි වේ ටු සෙට් අප් අ බිස්නස්. ඒ කියන්නේ අපිට පුළුවන්කම තියෙන්න ඕනේ එක වින්ඩෝ එකකින් අපේ අවශ්‍ය දේවල් ඔක්කොම කරගන්න. දැන් ඉන්වෙස්ටර් කෙනෙකුට වෙනවා නම් මෙහෙට ඇවිල්ලා පොලිටිෂන්ස්ලා පස්සේ යන්නයි, ඊට පස්සේ ඔවුන්ගේ නිලධාරි පස්සේ යන්නයි, කොමිෂන් දෙන්න. ඔව්, කොමිෂන් දෙන්නයි. අනිත් එක ඊට පස්සේ ග්‍රාම සේවක ගාවට යන, ග්‍රාම සේවකෙන් දිසාපති ගාවට යන, මේ තව පළාත් සභාව, ප්‍රාදේශීය සභාව. මම හිතන්නේ ඒක අට වේස්ට් ඔෆ් ටයිම්. මම හිතන්නේ කිසිම පොලිටිෂන් කෙනෙක් එකට බිස්නස්මන් කෙනෙක් කැමති වෙයි කියලා. අපිට අවශ්‍ය දේ හැමදේම කරගන්න තියෙනුනේ ෆ්‍රොම් වන් සෙන්ටර්. ඒක වෙන්න පුළුවන් මේ මොන චේම්බර් ඔෆ් කොමර්ස් වෙන්න පුළුවන්, BIO වෙන්න පුළුවන්, ඒක ඕන එකක්. නමුත් එක සෙන්ටර් එකකින් වෙන එක්සැම්පල් එකකට මම හිතනවා නම් මට ඕනි කියලා නේචර් රිසෝට් එකක් පටන් ගන්න ලංකාවේ. ඕකේ මම ලෑන්ඩ් එක පර්චේස් කරන්න ඉස්සෙල්ලා මම කම්පයර් කරන්නේ ඔස්ට්‍රේලියාවත් එක්ක. ලෑන්ඩ් එක පර්චේස් කරන්න ඉස්සෙල්ලා ලෑන්ඩ් එකේ ඩීටේල්ස් මම මේ සෙන්ටර් එකට දුන්නාම ඒ සෙන්ටර් එකෙන් මට දෙන්න ඕනේ ඉන්ෆර්මේෂන්, ඕකේ මේ ලෑන්ඩ් එකේ මේ දේ කරන්න පුළුවන්. හැබැයි එන්වයරන්මන්ට් එක මේ විදිහට වෙනස් වෙන්න ඕනේ, මේ සුවරේජ් සිස්ටම් එක මේ විදිහට වෙන්න ඕනේ, කබානස් මෙච්චරක් ගන්න පුළුවන්. එතකොට අපේ ටැක්ස් බ්‍රැකට් එක කීයද? මම ෆොරින් ඉන්වෙස්ටර් කෙනෙක් එකට හෝල් කර ගන්නවා. එතකොට ටැක්ස් බ්‍රැකට් එක ඒවට මේ මම කියන්නේ ඒවා ෆ්‍රී දෙන්න කියලා. ඒවත් ඒ ඕන වෙලාවක ඒ කට්ටියට අපි චාර්ජ් කරන්න ඕනේ. මොකද ඔය වගේ ඉන්ෆර්මේෂන්ස් ගන්න ලේසි නෑ. චාර්ජ් කරලා 100,000 රුපියස් හරි, 50,000 රුපියස් හරි, 75,000 රුපියස් හරි ඒක චාර්ජ් කරලා ඒ වගේ ෆැසිලිටි එකක් දුන්නාම, එතකොට ඒ කට්ටිය ග්‍රීන් ලයිට් එක දුන්නා මේ ඩිපාර්ට්මන්ට් එකෙන්. එතකොට අපි දන්නවා ඕකේ අපිට මේ බිස්නස් එක කරගෙන යන්න පුළුවන්. හැබැයි ඒ ඊපස් අපි බිස්නස් එක කරගෙන ගියාට පස්සේ අය තව කාටවත් ඇවිල්ලා පලාත් ඉන්න මාන්ත්‍රීට හරි ඇමතිට හරි ආවයා කොහොමද මෙහෙම කරන්නේ, අපි වාව දන්නේ නැහැ, මම දන්නේ දැකලත් නැහැ කියලා ඒවා චේන්ජ් කරන්න බෑ. ඒවා පර්මනන්ට් මේ ඉන්ෆර්මේෂන්ස් වෙන්න ඕනේ. එතකොට අපි දන්නවා අපි බිස්නස් එක 100% සිකියුර්. ඔය දෙක ලෝ ඇන් ඕඩර්, ඊසි වේ ටු සෙට් අප් අ බිස්නස්, ඔය දෙක ලංකාවේ ඇති කරන්න පුළුවන් නම් ඊට පස්සේ අපිට පුළුවන් මේ ලයිකු මේ අනිත් ෆොරින් ඉන්වෙස්ටර්ස්ලා වුණත් මේ එන්කරේජ් කරන්න, අපිට ඒකට ඉන්වයිට් කරන්න, come and see what how we are doing in business in Sri Lanka මේ කියලා. මොකද මම දකින්නේ ලහිරු ලංකාවට ෆොරින් ඉන්වෙස්ටර් කෙනෙක්
ගේන්ට එච්චර අමාරු දෙයක් නෙවේ. එකක් තමයි ලංකාවේ පිහිටි එන්වර්මෙන්ට් එක, කල්චර් එක. අනිතක ගොඩක්ම ඉම්පෝර්ටන් මිනිස්සුන්ගේ ඉන්ටෙලිජෙන්ස් එක. ලංකාවේ කෙනෙකුට දෙයක් ෆැක්ටරියක් කර ඕපන් කරලා අපි මිනිස්සු ටක් ගාලා අල්ල ගන්නවා. හරි, ඒක මුළු ලෝකෙම දන්නවා. දැන් ඔස්ට්‍රේලියාවෙත් හරි ෆේමස්, ශ්‍රී ලංකන්ස්ලා ඉන්නවා නම් ඒ ෆැක්ටරි එක ස්මූත්ලි දුවනවා කියන්නේ. හොඳ පැත්තත් එහෙමයි, නරක පැත්තත් එහෙමයි, දෙකම දෙකම තියෙනවා. මේ ඉතින් ඕන දෙයකට දක්ෂයි. මම මේ අනිත් නැෂනලිටිස් මේ ඉන්සල්ට් කරනවා නෙමෙයි. නමුත් ඕක තමයි රියැලිටි එක. ඉතින් මේ අපි වගේ අයට අපි මම කියන්න අපි මේ ලොකු ඉන්වෙස්ට්මන්ට්ස් කරනවා කියලා, වි ආර් ස්මෝල් ඇන්ඩ් මීඩියම් මේ බිස්නසස් අන්ඩර්ප්‍රිටර්ස්. ඉතින් අපි වගේ අයට පුළුවන් අපි මේ ඩීල් කරන අනිත් ඉන්වෙස්ටර්ස්ලා එන්කරේජ් කරන්න. දැන් එක්සාම්පල් එකට අපි ෆිෂ් ඔයිල් ඇන්ඩ් මෙඩිකල් ඇසසරිස් හදන කම්පනියකුත් එක්ක අපි එකටික මාර්කටිං පාර්ට් එක කරනවා. ඒ කට්ටිය පවා අපිට එන්කරේජ් කරන්න පුළුවන්, this is what we are doing in Sri Lanka, come and have a look, why not that you all don't invest. તો ওই দিকে තමයි මම දකින්නේ මට අවශ්‍ය ලොකුම දෙක. හරි, දැන් එළමෙන ජනාධිපතිවරණදී ඔබ ලංකාවේදී ඔබේ ඡන්දය පාවිච්චි කරනවද? ඔව්. මට දැන් තව දවස් දෙක තුනකින් මම යන්න ඕනේ. මම නිව්සීලන්ත වල පොඩි රටෙන් ඊට පස්සේ මම ආපහු එනවා මේ ඡන්දෙට. හරි, දැන් අපි දකිනවා ගොඩක් රට මේ විපක්ෂ පාර්ශවයෙන් සහ වර්තමාන ආණ්ඩුවේ ඉන්න ජනතා නියෝජිතිනුත් කියන දේ තමයි මේ ලංකාව ඇතුලේ මේ ප්‍රශ්න තියෙනකොට ගොඩක් රට මේ විදේශගත ශ්‍රී ලාංකිකයන් එහි ඉඳලා මේ ප්‍රශ්න විසඳන්න බලනවා. හැබැයි අපි අපේ ටික බලා ගන්නම්, ඕගොල්ලෝ ওই පැත්ත බලා ගන්න. ඔබ ශ්‍රී ලාංකිකයෙක් පිටරට ඉන්න. මම නම් කියලා හිරු, ඒක හරි බොළඳ කතාවක්. අද ලෝකේ මිනිස්සු හැම රටකම මේ පැතිරලා ඉන්නවා. හරි, කවුරු හරි කියනවා අපි ඔය කට්ටි වැඩේ බලා ගන්න, අපි අපේ වැඩේ බලන්න කියලා. ඒක හරි බොළඳ කතාවක්. දැන් මම එක්සැම්පල් එකක් ගත්තා. මම පිටරට ගියා. ගිහිල්ලා මම අද 100කට කිට් වෙන ආසන්න සංඛ්‍යාව ලංකාවේ වැඩ කරනවා. ඔය හැම කෙනෙක්ම අඩු ගානේ $1,000 හරි ලංකාවට එවනවා. ඒකට හම්බ කරන එකට අමතරව. හරි, ඊට අමතරව මමයි වයිෆි පටන් ගත්ත චැරිටි වැඩ තියෙනවා, පර්මනන්ට් චැරිටිස් ෆෝ පාස්ට් more than 20 years. හරි, ඒවා තාමත් අපි කරනවා. ඒවා අපිට කරන්න කොහෙන්ද ශක්තිය ආවේ? අපි මේ පිටරට ගිහිලා මේවා කරන මේ වැඩ කරන හින්දා අපි යන ලංකාව අමතක කරලා නම් ඔය මුකුත් නොකර එහෙම නෝ ඒක ඊමන සාද. ඒකට අපි ට්‍රැවල් කම්පැනික් තියෙනවා. ওই ට්‍රැවල් කම්පැනිකෙන් අපි මාස අවුරුද්දකට මිනිමම් 100 රූම් නයිට්ස් ලංකාවට තාමත් වෙනවා. 50 to 100 තමයි ඇවරේජ් යන්න ගත්තද. කොහමදත් දැන් ගිය අවුරුද්ද එහෙම අපි 100 රූම් නයිට්ස් ඉබ්බා. ඉතින් ඒව අපි කරන්නේ කම්පියුටර් ගේල්ල. ඉතින් කවුරු හරි කියනවා ඔය කට්ටිය ඔකරේ. ඇයි අපි එහෙම කරන්නේ? This is our country. මේක අපේ අපි ඉපදුණු රට, මගේ ළමයි ඉපදුණු රට. කාටද එහෙම අයිතියක් තියෙන එහෙම කතාවක් කියන්නේ? කොහොමද ඔස්ට්‍රේලියාවේ මාලිමා නැත්නම් NPP එකට තියෙන සහයෝගය කොහොමද? නැඹුරුව කොහොමද? මං හිතන්නේ ඔස්ට්‍රේලියාවේ NPP එක තමයි ඇක්ටිව්ම NP අවුට් ලංකාවෙන් පිට ගත්තදී ඔස්ට්‍රේලියා NPP එක සෑහෙන ඇක්ටිව් එකේ මම දැකලා තියෙනවා. එකට ඉන්වෝල් වෙලා ඉන්නේ හොඳ එඩියුකේටඩ් මේ යන් ක්‍රවුඩ් එකක් ඉන්වෝල් වෙලා ඉන්නේ මේ ලොකු කාර්යභාරයක් කරනවා. මේ මම දන්න අනිත් රටවල් වල මට එච්චර නොලෙජ් එකක් නැහැ. හැබැයි ඔස්ට්‍රේලියාව නම් මේ ලොකු කාර්යභාරයක් කරන NPP ටීම් එක. සාමාන්‍ය දැන් එන බෙන ජනාධිපතිවරණයේදී ඡන්දය පාවිච්චි කරනත් ලංකාවට ඕන ඒවිද? දැනටමත් ඇවිල්ලා ඉන්නේ ගොඩක් අය එනවා. මම හිතන්නේ 17 වගේ තමයි ලංකාවට එන බලාපොරොත්තු වෙන්නේ. බලාපොරොත්තු. හරි, මම මේ ප්‍රශ්නේ තහන ඔබ දැන් ව්‍යාපාරිකෙක්, ව්‍යවසායකෙක්, ඔස්ට්‍රේලියාව ව්‍යාපාරන කරන. දැන් මේ සෙක්ටර්ස් ඩිජිටලයිස් කරන එක ඔබ වගේ ඉන්වෙස්ටර් කෙනෙක්ට ලංකාවට එන්න බලාපොරොත්තු වෙන, ලංකාවේ දැනටත් මුදල් ආයෝජනය කරලා තිබෙන ව්‍යාපාරික හැටියට කොයිතරම් වැදගත්ද? ඩිජිටලයිස් කරන එක very important. මොකද දැන් අපි ඔය දැන් මේ කට්ටිය දැන් NPP එක උනත් කියනවානේ මේ ඉකොනොමි බූස්ටර් එකක් ගැන. හරි, ප්‍රොඩක්ෂන් ඉකොනොමි එක ගැන කට්ටිය කතා කරනවා. මම හිතන්නේ ප්‍රොඩක්ෂන් කියනකොට ඒකට මීන් කරන්නේ ප්‍රොඩක්ෂන් ඇන්ඩ් සර්විසස් වෙන්ඩෝනේ. මේ සර්විසස් කියනකොට ඒක ටූරිසම් එක. කොහොම හරි මේ ප්‍රොඩක්ෂන් ඉකොනොමික්දී මම දකින ඉම්පෝර්ටන්ට් ඩිපාර්ට්මන්ට් එක තමයි
කස්ටම්ස්. කස්ටම්ස් අනිවාර්යයෙන්ම ඩිජිටල් ප්ලට්ෆෝම් එකට ගේන්න ඕනේ. මොකද ඕනම බිස්නස්මන් කෙනෙක් කැමති කස්ටම් එකට මොන හරි බාණ්ඩයක් ආපුවාම ඒක එළියට යනකොට මොකද්ද වෙන තියෙන චාර්ජ් එක ඉන් ඇඩ්වාන්ස්. ඉතින් දැන් මලහිරු අපි ඕස්ට්‍රේලියාවට අපි පේපර් ප්‍රොඩක්ට්ස් ඉම්පෝට් කරනවා චයිනා. එතකොට දැන් ඕර්ගනික් කොෆි ලංකාවෙන් සුළු වශයෙන් ගේනවා. එතකොට මොනවා අපි ගෙනාවත් අපි පර්චේස් කරනකොට අපි අපිට තියෙන්නේ කැල්කියුලේට් කරන්න ෂිපින් කොස්ට් එක. අපි හදලා ඉවරයි එළියට එනකොට අපිට මේක කීයටද මාකට් කරන්න පුළුවන් කියන එක. ඒකෙන්ද මේ කස්ටම් ස්පෙෂලි ඩිජිටල් ප්ලට්ෆෝම් එකට ගේන්නම අවශ්‍යයි. හරි. දැන් කොහොමද අනිත් පැත්තට තමයි දැන් බොයින ඕස්ට්‍රේලියාවේ කොහොමද මේ ෆොරින් ඩෙලිගේට් කෙනෙක් ලංකාව නියෝජනය කිරීමෙන් ඕස්ට්‍රේලියාවේ ඉන්නකොට හෝ නැත්නම් ඕස්ට්‍රේලියාව අනිත් විදේශ රටක ඉන්නකොට මේක ඒ රටවල ඉන්න ශ්‍රී ලාංකිකයෙක් හැටියට කොයිතරම් වැදගත් වෙනවද සහ ඒක කොහොමද අනාගතයේදී ඔබ මොනවද ඔබ NPP එකට සහයෝගය දක්වන අනුරකුමාරගේ ජයග්‍රහණය බලාගෙන ඉන්න කෙනෙක් හැට ඔවුන්ගේ ආණ්ඩුවක් හැටියට ඔවුන්ගේ රජයක් හැටියට මොනවද බලාපොරොත්තු වෙන්නේ මේ පැත්තේ මේ විශේෂ සම්බන්ධයෙන්? මම නම් කියන්නේ ෆොරින් ඩෙලිගේට්ස්ලා මොන පාටි කවවත් මේ අම්රලා ආවත් කවුරු ආවත් මේ කවුරු ෆොරින් ඩෙලිගේට්ස්ලා ලංක මේ රටවලට එවෙනකොට රටට ආදරය කරන රටට මේ ඉන්වෙස්ට්මන්ට්ස් අරගෙන එන්න පුළුවන් සහ ට්‍රේඩ් ඇග්‍රීමෙන්ට්ස් වලට ඒ රටවලුත් එක්ක ට්‍රේඩ් ඇග්‍රීමෙන්ට්ස් වලට යන්න පුළුවන් හොඳ මෙකැනික් මේ ක්වොලිෆයිඩ් හරි එක්ස්පීරියන්ස් හරි තියෙන කට්ටියක් එවන්න ඕනේ. දැන් එක්සැම්පල් එකට මම දැන් අවුරුදු 23ක් නේ අපේ බිස්නස් එක මන් ශ්‍රී ලංකන්ස් මොන හරි ලෙවල් එක තියෙනවා. මේ වෙනකන් ශ්‍රී ලංකන් හයි කමිෂන් එකෙන් හරි ඔය කන්සල් ජෙනරල් ඔෆිස් එකෙන් හරි මට කතා කරලා නැහැ මොනවද කරන්නේ ඇයි ලංකාවේ ඉන්වෙස්ට් කරන්න බැරි. මේ වෙනකන් කිසිම මේ ඔය අනුරාපුවම තමයි පොලිටිෂන් කෙනෙක් හැටියට අපිව මේ කන්ටැක්ට් කෙරුවේ. මේ වෙනකන් අපි කිසිම සම්බන්ධයක් නැහැ. ඒක මම හිතන එක ලොකු වැරද්දක්. ඒක අනිවාර්යයෙන්ම මොකද ඔවුන්ට පුළුවන්කම තියෙන අපිව කන්ටැක්ට් කරලා මොනවද අපි කරන්නේ අපිව එන්කරේජ් කරන්න මේ ලංකාවේ ඉන්වෙස්ට් කරන්න පොලිටිෂන්ස් නෙවෙයි කියන්න ඕනේ. අර ඉන්න ෆොරින් ඩෙලිගේට්ස්ලා අපිත් එක්ක ඩීල් කරන්න ඕනේ. ඒකින්ද මම කියන්නේ කවුරු ආවත් මේ ඔය තාත්තගේ පුතා සර තාත්තගේ මල්ලිගේ දුව හරි ඔය කතන්දර නැතුව හරි ක්වොලිෆයිඩ් අය එක්ස්පීරියන්ස් තියෙන අය වන්ද ෆොරින් ඩෙලිගේට්ස්ලාට දැට්ස් වෙරි ඉම්පෝර්ටන්ට් ඒරියා. They have to play a huge, big role in those respective countries. හරි. තේලෙන ජනාධිපතිතුමනි ඔබ විශ්වාස කරන විදිහට අනුකමර සානායකට වඩාත්ම අභියෝගයක් තියෙන්නේ වර්තමාන ජනාධිපතිවරයාගෙන් නැත්නම් විපක්ෂ නායකවරයාගෙන්? මම හිතනවා සජිත්ගෙන් කියලා. එහෙම අභියෝගයක් තියෙනවා නම් තියෙන්නේ සජිත්ගෙන්. දෙවනි මනාප කර යන්න වෙයිද නැත්නම් 150ට වඩා ගන්න පුළුවන්ද? මට දැන් මම මේ දවස්වල ඇවිල්ලා මේ ලයිරු මේ පෝටල් කීප් එක නැවතුණා. එතනදී මගේ පුරුද්දා මොකද මම ලංකාවේ ඉන්නකොට මේ හෝටලිය කෙනෙක් මේ ජෝන් කිල්ස් ඇන් ඒට් කන්ස්මෙන්ස් වැඩ කරපු මේ මැනේජර් කෙනෙක්. ඉතින් මගේ පුරුද්දක් තියෙනවා කොයි හෝටලෙට ගියත් මම ඔය රූම් බොයිස්ලත් එක්ක රෙස්ටෝරන්ට් ස්ටාෆ් එකත් එක්ක කාණ්ඩ ගිහපම කිචන් ස්ටාෆ් එකත් එක්ක බුෆේ එක පිටිපස්සින් නැත් එක අපි නිකන් චැට් එකක් දානවා. ඉතින් මේ පාරේ මම පර්පස්ලිම පොඩ්ඩක් ඇහුවා මේ. ඉතින් ඒ වෙලාවේ මේ මට දැනගන්න එතන එකක් තමයි NPP අහනත මම හිතන්නේ මම 60ක් 70ත් එක කතා කරුවා. ඕකෙන් 80% ඩෙෆිනිට්ලි 80% කත් කිව්වේ මේ පාර සමහරක් අය මේ කියන්නේ පැකිලි පැකිලි ඉන්නතු කිව්වා. මේ පාර NPP එකට තමයි සර් වෙන කාටද දෙන්නේ. මට ඔය අනිත් ඔය මේ තව මේ එහෙම අහන්න වෙනවා. මම ඇත්තටම ඔය හොටෙල් ස්ටාෆ් තමයි මට මීට් වෙන්නේ වෙන කාගෙවත් මට කතා කරන්න එහෙම බැරි වුණා. හැබැයි 80% කිව්වේ NPP එකට දෙන්නේ කියලා. හරි. දැන් විශේෂම දැන් අපි දකිනවා දැන් ලංකාවේ දේශපාලනය ගත්තොත් පවතින රජයන් නැත්නම් ඒ මැති ඇමතුරුන්ගේ ප්‍රොටෝකෝල් කියලා දේවල් තිබෙනවානේ. වෙයි දැන් යම් හේකින් අනුර කුමාර දිසානායක ජනාධිපති වෙලා ඊට පස්සේ මාලිමා රජයක් ආවොත් මේ ප්‍රොටෝකෝල් වෙනස් වෙයිද? වෙනස් වීම ඔබ බලාපොරොත්තු වෙනවද? වෙනස් වෙන්න ඕනේද? අපි කියමුකෝ ආරක්ෂක අංශයන් පවා මම කියන්නේ මිනිස්ටර් කෙනෙක් තියෙන සිකියුරිටි එක මම නම් ඔබ හිතනවාද එහෙම වෙනස් වෙයි කියලා? මම හිතන්නේ මේ ලහිරු ඕඩම රටක මේ මට නම් තේරෙන්නේ ඇයි මේ පොලිටිෂියන්ස්ලා ඕක ඔය මේ සවුත් ඊස්ට් ඏෂියන් කන්ට්‍රිස් වල තමයි දකින්නේ මේ පොලිටිෂියන්ස්ලා පිටිපස්සේ මේ බෑකප් වෙහිකල්ස් UI STF එකයි සමහරක් මන් දාගෙනා මේ ඔපොසිෂන් පාර්ටි වල අයත් STF එක එහෙම දාගෙන ඒක මට එක
එක ජූක එකක් ඕන අපේ අර යුද්ධ කාලේ කමක් නැහැ. යුද්ධ කාලේ අපි කාටත් ත්‍රෙට් එකක් තිබ්බ. එතකොට ඕකේ පොලිටිෂන්ස්ලාට එක මොන හරි සාධාරණ හේතුවක් තියෙන. නමුත් දැන් මොනවටද? දැන් නිකන් හිතන්නලා හිරු මම ඉන්වෙස්ටර් කෙනෙක් හිටියට මම රටකට යනවා නම් මම දකිනවා නම් ඒ රටේ ඉන්න ඇමතිලාට මේ හරිය මේ අගමැතිට හරිය මේ STF වට කරගෙන බෑකප් වෙහිකල්ස් දාගෙන යනවා නම් මම මේ රටට ඉන්වෙස්ට් කරන්න එයිද? මටත් බයයිනේ. ඉන්න පොලිටිෂියන්ටම සෙකියුරිටි නැත්තම් අපි වගේ මේ මේ අවුට්සයිඩර් කෙනෙකුට කොහෙන්ද අපිට සෙකියුරිටි තියෙන්නේ? මම හිතන්නේ ඒක මොන ප්‍රොටෝකෝල් තිබ්බත් මම හිතන්නේ ඒ වගේ දේවල් අනිවාර්යයෙන්ම වෙනස් වී ඇති. අනිවාර්යයෙන්ම වෙනස් වී ඇති. අවසන් වශයෙන් ඇයි ඔබ හිතන්නේ NPP ආණ්ඩුවක් එන්න ඕන කියලා? NPP ආණ්ඩුව ලයිට් දැන් මගේ ඒජ් එකත් එක්ක මට 40 years මම දැකලා තියෙනවා. පස්සට අපි දැක් ජීවත් වෙලා තියෙන පොලිටිකල් ලංකාවේ පොලිටිකල් කල්චර් එක. ඉතින් අපි කාලයක් බලගෙන හිටියා. ඔබ ලංකාවට මේ 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 ඡන්දේ භාවිත කරන අවස්ථාව කීයක ආවද? මේක මගේ තුන්වෙනි පාර. මම ඉස්සෙල්ලාම 2005 දී ආවා මේ මහින්දට. මම වෝට් කරුවා අතර. ඊට පස්සේ මේ රනිලුයි මේ මෛත්‍රීපාලයි දෙන්න ජොයින් වෙලා කරනකොට ඇත්තටම මම පර්සනලි හිතුවා this is a very good combination to develop the country කෙනෙක්. හරි? ඒකින්ද මම ඒ ඡන්දෙට ආවා. ඊට පස්සේ නම් මම ආවේ නැහැ. දැන් මේ තුන්වෙනි පාරට. මගේ ප්‍රශ්නේ ඇයි ඔබ NPP ආණ්ඩුවක් එන්න ඕන කියලා හිතන්නේ? NPP ආණ්ඩුවක් එන්න ඕන කියලා හිතන්නේ මම ඔය අපි පහුගිය හිස්ටරි එක බැලුවොතින් අපි මේ හැමෝගෙම දැන් අනිත් හැම පාටි එකකෙම දැකලා තියෙනවා මේ කට්ටිය කොහොමද හැසිරුණ විදිහ, දැනටත් හැසිරෙන විදිහ. රටගෙන හිතලා කවුරුත් මුකුත් එහෙම හිතලා කෙරුවා නම් අපි මේ 100 බිලියන් අපි ණය වෙන්න ඕනේ නැහනේ. කවුරු හරි එක්කෙනෙක් එක්ස්කියුසස් දෙන්න බෑනේ. මේ මේ NPP එකේ අය විතරයි ඔකේ කටේ තුන් දෙනා හිටියේ පාර්ලිමේන්ට් එකේ. නමුත් ওই තුන් දෙනා වුණත් පහෝගිය අවුරුදු 26 ටම කාටවත් හේතු වෙන්නේ නැතුව තමන්ගේ පොලිසිස් වලට වැඩි කරපු තුන් දෙනෙක් නේ. මම නම් කියන්නේ ඒ ක්‍රෙඩිට් එක බැති ඒ කට්ටියට අපි ඡන්දේ පාවිච්චි කරන්න. දැන් අපි දැකලා තියෙනවානේ ලංකාවේ පොලිටිකල් කල්චර් එක පාර්ලිමේන්ට් එකේ එක්කෙනෙක් හිටියත් කාට හරි හේතු වෙලා ජූනි මිනිස්ටර්කම කරගන්න කාලයක්නේ. නමුත් මේ තුන් දෙනා අපිට වැඩි හිස්ට්‍රික්කට යන්න ඕනේ නැහැ. ජස්ට් ගෝ බෑක් 26 ඉයර්ස්. ඔය අවුරුදු 26ට කාගෙන එක එකනාගේ බැනුම් අහගෙන අපහාස විඳගෙන හොරු කියන දූෂණ යෝජනා මේ පාර්ලිමේන්ට් එකේ හරි කතා කර කර ඒ මට නම් කියන්නේ මොලේ තියෙන මිනිසෙකුට ඒකම ඇති NPP එක හොඳයි කියලා හිතන්. ඇයි අවසන් වශයෙන් ඇයි අනුර මේ රටේ ඊළඟ ජනාධිපති වෙන්න ඕනේ? එකක් තමයි මට අපිට ගොඩක් මට විතරක් නෙවෙයි ගොඩක් අපි ඔය මේ පිටරට ජීවත් වෙන අයට මේ ඕස්ට්‍රේලියාවේ හිතරල් ලැබිය තමයි අනුරගේ හැසිරීම. ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා මිනිසුන් හම්බ වෙලා බිස්නස් කරන අයව හම්බ වෙලා එන්කරේජ් කරලා ඉතින් මේ අනිත් එක තමයි මට මතකයි අනුර එක මීටින් එකදී කිව්වා මේ ඕකට්ටිය ආයෝජන ගේන්න අපි ඕකට්ටිය ආරක්ෂා කරනවා අපි ඕකට්ටිය බලා ගන්නවා අපි රජයෙන් සම්පූර්ණ සහයෝගය දෙන ඒ වුණට මේ අපිට කිසි දෙයක් එපා කියන එක සහ ඊට අමතරව තව දෙයක් කිව්වා මේ ඒක ඇත්තට මට කිව්වේ මේ මනෝ අපි කොච්චර සුහද වුණත් ඔයා හරි කවුරු හරි මෙතන ඉන්න කෙනෙක් රටට ගැළපෙන්නේ නැති ආයෝජනයක් ගෙනාවොතින් අපින් කිසිම සහයෝගයක් නැහැ. අපි ඒ වගේ දෙයක් කරන්න දෙන්නේ නැහැ. ඉතින් මම දකින්නේ ලහිරු ලංකාවට අවශ්‍ය සල්ලි වල නැමෙන්නේ නැති මේ නිහතමානී පොලේ පය ගහලා ඉන්න මේ වගේ මිනිස්සු තමයි ලංකාවේ නායකයෝ වෙන්න ඕනේ. බොහොම සුදී. Thank you, Lahiru. Thank you.